ආසියාවේ පළමුවරට ලෑන්ඩ් ෆෝන් එකයි ස්මාර්ට් ෆෝන් එකයි Wi-Fi හරහා බන්දන SLT Voice App. අයිබෝන ඔබෙක් වන්නේ අද දෙරන මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන් අපි අවධාන යොමු කරන්නේ පුවත් ශීර්ෂ පාඨ වෙතටයි. මද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිව්දෙනෙකුට මරණ දඬුවම ලබාදීමට ජනපති අත්සන් තබයි. මරණීය දණ්ඩනය දෙන්න මමද අත්සන් කළා ජූනි 26 වෙනිදා ලෝක මද්‍ර මර්ධනය දිනේ. රටට යහපතක් වීමට නම් මීළඟ ජනාධිපතිවරණයට පෙර 19 වන සංශෝධනය අහෝසි කළ යුතුයි. ජනපති මාධ්‍ය ප්‍රධානීන් හමුවේ කියයි. යුද හමුදාපතිවරයා සහ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අද පාර්ලිමේන්තු විශේෂකාරක සභාව හමුවට. දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමේ ගැසට් පත්‍රය අද නිකුත් කරයි. මොහොත සති කිහිපයකට කලින් ෆෑරන් ලව්ලි මෙන් ගෑවට පස්සේ මාක්ස් අඩු වෙලා ෆෑනස් වැඩි වෙලා. මාක්ස් අඩු කරලා ඔයාගේ ෆෑනස් ස්ටෑන්ඩඩ් එක වැඩි කරගන්න. ෆෑරන් ලව්ලි මෙන් ඇන්ටි මාක්ස් ක්‍රීම්. මරණ දඬුවමේ නියම වී සිටින මද්රව්‍ය ජාවාරම්කරුවන් හට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා තම අත්සන් තැබූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අදට එදී ඇති මද්‍රව්‍ය විරෝධී ජාත්‍යන්තර දිනයට සමගාමීව කොළොන්නාව ප්‍රදේශයේ පැවති මද්‍රව්‍ය නිවාරණ වැඩසටහනකට එක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ එය ඉදිරි සති දෙක ඇතුළත ක්‍රියාත්මක වනු ඇති බවයි. මද්‍රව්‍ය වලට විරුද්ධව බක්මහ දිවුරුම කියලා දිවුරුමක් දුන්න රටේ. අපි මද්‍රව්‍ය සටන ඉතාම සාර්ථකව ගෙන යන විට තමයි අප්‍රියල් 21 වෙනිදා ත්‍රස්තවාදී බෝම්බ පිපිරීම සිද්ධ වුණේ. එයින් අපගේ ගෙන ගිය වැඩපිළිවෙල ඔක්කොම යට ගියා. ඒ යට යෑම බෝම්බ පිපිරීම අතරේ සම්බන්ධයක් තියෙනවද කියන එක අපි අවධානය යොමු කරන්න ඕනේ කාරණයක්. ආණ්ඩු හදන්න ආණ්ඩු පෙරලන්න පුළුවන් වගේ මද්‍රව්‍ය ජාවාරම්කාරීන්ට ඒවාට විරුද්ධ වැඩ කරන අය විනාශ කරන්න පුළුවන්. මගේ නම් ලොකු සැකයක් තිබෙනවා. අපි මද්‍රව්‍ය වලට ගෙන ගිය සටනට දුන්න එක්තරා ප්‍රතිප්‍රහාරයක් තමයි අප්‍රියල් 21 බෝම්බ ප්‍රහාරය කියලා. අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයෙන් මම ලංකාවේ නරකම මිනිහෙක් බවට පත් කළා. රටේ මහජනතාව අතරේ ජනාධිපති මේක දැනගෙන තමා සිද්ධ වුණේ කියලා විශාල ප්‍රචාරයක් ගෙනිච්චා. අපි කරපු හොඳ වැඩසටහන් සියල්ලම යට ගියා. බෝම්බය ගැන විතරක් කතා කරන්න පටන් ගත්තා. අපි හිතන්නට ඕන ලංකාවේ මේ වගේ දෙයකටයි තෝරගත්තේ කියන කාරණාව. ඉතා ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කාරීන් අපේ අත්අඩංගුවේ ඉන්නවා. මද්‍රව්‍ය වලට විරුද්ධව ගෙන ගිය සටන අඩපණ කරන්න වෙන්න පුළුවන් අප්‍රියල් 21 බෝම්බ ප්‍රහාරය. නමුත් මේවැ මම නවතින්නේ නැහැ අපි ආමඳුරනේ. දැන් අද ජූනි 26 වෙනිදා මම පහුගිය මාස ගාණක් කිව්වා මද්‍රව්‍ය වලට සම්බන්ධ ජාවාරම්කාරීන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරනවායි කියලා. ආමඳුරනේ සමා වෙන්න ඕනේ. මරණීය දණ්ඩනය දෙන්න මම අද අත්සන් කළා ජූනි 26 වෙනිදා ලෝක මද්‍ර මර්ධනය දිනේදී. මම අත්සන් කළා. ඉදිරි සති දෙක තුළ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වෙයි. පිලිපීනයේ ජනාධිපතිතුමා 27,000ක් ඉවර කෙරුවා නඩු අහන්නේ නැතුව. නීති විරෝධී මද්‍රව්‍ය විකුණුවා නම් එතෙන්ට ගිහිල්ලා වෙඩි දීලා දානවා. මත්කුඩු පෙති බොනවයි කියලා පාරේ ඉඳලා අහුණා නම් වෙඩි දීලා දැම්මා පිලිපීන ජනාධිපතිතුමා. ඉතින් අපේ රටේ එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. තියෙන නීති යටතේ තමයි කරන්න ඕන. නැත්නම් පිලිපීන ජනාධිපතිතුමා කරපු දේ තමයි හරි. ඉදිරි ජනාධිපතිවරණයට පෙර 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම රටට යහපත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අද පෙරවරුවේ මාධ්‍ය ප්‍රධානීන් හමුවෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ එය තුළින් රට තුළ දේශපාලන අස්ථාවරත්වයක් ගොඩනැගී ඇති බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් අද පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා. එහිදී මාධ්‍ය ප්‍රධානී නමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ රට තුළ පවතින දේශපාලන අස්ථාවරභාවයට සහ නායකයින් දෙදෙනෙකු ඇතිවීමට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතු වී ඇති බවයි. මීළඟ ජනාධිපතිවරණයට පෙර 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම රටට යහපතක් වනු ඇති බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ. එමෙන්ම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතාවක් බවද ජනාධිපතිවරයා පවසනවා.
එමෙන්ම රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යව නොමැති බවත් 18 සහ 19 වන ව්‍යවස්ථා සංශෝධන දෙක අහෝසි කර පැරණි ව්‍යවස්ථාවට අනුව කටයුතු කළ හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළා. එමෙන්ම ඇමරිකාව සමග යෝජිත සෝෆා කිවිසුමට තමන් සම්පූර්ණයෙන් විරුද්ධ බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. පස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා තිබුණේ තමා එම කාරක සභාව හමුවට කැඳවා නොමැති බවයි. එමෙන්ම තමා ඊට සහභාගී නොවන බවද ජනාධිපතිවරයා පවසනවා. මාධ්‍ය ප්‍රධානීන් අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම කාරක සභාව දේශපාලන නාට්‍යයක් බවත් එය අරලියගහ මන්දිරයේ පුහුණු වී පාර්ලිමේන්තුව තුළ රඟදක්වන බවයි. දැන් අද ලෝක මද්‍රව්‍ය දිනේ මම මේ මරණීය දණ්ඩනයට අත්සන් කළා ඉවරයි. ජනාධිපතිතුමනි කී දෙනෙකුටද? 4 දෙනෙකුට. ළඟදීම ක්‍රියාත්මක වෙයි. දිනේ තීන්දුව කළා දන්වලත් ඉවරයි. හිටපු අමාත්‍ය රිෂාඩ් බදූදීන් මහතා සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා. යනුව අද පස්වරු දෙකට පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ තේරීම් කාරක සභාව රැස්වීමට නියමිතයි. අප්‍රිල් 21 වනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව මෙවන විට පාර්ශ්ව කිහිපයකින්ම සාක්ෂි විමසීම සිදුකර ඇති අතර එය අද දින යළි රැස්වනවා. එහිදී සාක්ෂි විමසීම සඳහා කැඳවා ඇත්තේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදූදීන් මහතා සහ යුද හමුදාපති ලුතිතැන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතායි. ඊට අමතරව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා සහ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරීවරයාද තේරීම් කාරක සභාව හමුවට අද දිනේදී කැඳවීමට නියමිතයි. මේ අතර අග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සහ නීති හා සාමය පිළිබඳ හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙකු ඉදිරියේදී ඒ හමුවට කැඳවීමටද සාකච්ඡා වී තිබෙනවා. ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ අද දිනේදී ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට කටයුතු කරන බවයි. මෙතර රාජ්‍ය නිලධාරීන්ගේ ඇඳුම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛනය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ආයතන සංග්‍රහයෙන් පැවරී ඇති බලතල අනුව රාජ්‍ය නිලධාරීන්ගේ ඇඳුම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කළා. නමුත් එම චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය සේවයේ විවිධ නියෝජනයන් සලකා බලා එය සංශෝධනය කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාට යෝජනා ඉදිරිපත් වුණා. ඒ අනුව රාජ්‍ය නිලධාරීන් රාජකාරී වේලාව තුළ සිය කාර්යාල පරිසරය තුළට පැමිණීමේදී පිරිමි නිලධාරීන් කලිසම හා කමිසය හෝ ජාතික ඇඳුමින් සැරසී සිටිය යුතු අතර කාන්තා නිලධාරිනියන් සාරිය, ඔසරිය හෝ රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන අයුරින් සුදුසු ඇඳුමකින් සැරසී සිටිය යුතු වනවා. එමෙන්ම සෑම විටම නිලධාරිනියන්ගේ මුහුණ නිරාවරණය වී තිබිය යුතු අතර ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පනවා ඇති විධිවිධානවලට බාධාවක් නොවන ඇඳුමක් විය යුතු යන විධිවිධාන ඇතුළත් කරමින් චක්‍රලේඛයක් නිකුත් කිරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන 6 බටේ සාකච්ඡා අද පැවැත්වෙනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා මීට පෙර අවස්ථා කිහිපයකදී පැවති අතර එහි 6 බටය පසුගිය 17 වනදා පැවැත්වීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් එය අද දිනේ දක්වා කල් තැබුණු අතර අද පස්වරු 4 විපක්ෂ නායක කාර්යාලයේදී දෙපාර්ශ්වයේ යළි හමුවීමට නියමිතව තිබෙනවා. ජනාධිපතිවරණය නොපැවැත්වීමට හෝ ඒ අවුල් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කිසිවෙකුටත් ඉඩ නොදෙන බව එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. අද දෙරණට අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේ කිසිදු අයුරකින් මැතිවරණ කල් දැමීමට මැතිවරණ කොමිසම එකඟ නොවන බවයි. දැන් මේ දවස්වල කතාව තියෙන්නේ කලින් තියන්නේ ජනාධිපතිවරණයේද පළාත් සභා ඡන්ද විමසීමද කියන එකයි. මැතිවරණ කොමිෂන් සභාව විනිහිටින්නේ
දැනටත් ප්‍රමාද වෙලා තියෙන පලාස්සභා ඡන්ද විසීම කඩිනමින් තබා ගැනීමේ අවශ්‍යතාවය වෙනුවෙන් යම් විදියකින් ජනාධිපතිවරණය කලින් තියන්නට සිද්ධ වුණොත් ඕනෑම වෙලාවක ඕනෑම ඡන්ද විසීමක් තියන්න මැතිවරණ කොමිෂන් සභාව සූදානම්. යම් විදියකින් පලාස්සභා ඡන්ද විසීම තබා ගන්නට බැරි වුණොත් ජනාධිපතිවරණයට පෙර සභාපති දුරේ කොමිෂන් සභාවේ රැඳී සිටනවද නැද්ද කියන එක ගැන මම මේට පෙළින් ප්‍රකාශයක් කරලා තියෙනවා පෞගේ ජනමාරි මාසේ 28 වෙනිදා. අපි විශ්වාස කරනවා පලාස්සභා ඡන්ද විසීම ජනාධිපතිවරණයට කලින් මේ අවුරුද්ද අගෝස්තු මාසේ අගහරි සැප්තැම්බර් මාසේ මුල හරි තියන්න පුළුවන් කියලා. අනිත් එක පලාස්සභා ඡන්ද විසීම තිබීම කලින් තිබීම හෝ නොතිබීම ජනාධිපතිවරණය පැවැත්වීමට හෝ එහි සංවිධාන කටයුතු වලට කිසිම ආකාරයකින් බාධාවක් වෙන්නේ නැහැ. ජනාධිපතිවරණය නියමිත කාලයේදී පැවැත්වෙන ජනාධිපතිවරණය කල් දෙමීමට හෝ වෙනත් ආකාරයකින් අවුල් කිරීමට හෝ මැතිවරණ කොමිෂන් සභාව කිසියෙකුටත් ඉඩ දෙන්නේ නැහැ. හොංගම කලමැටිය දීවරවරාය ඇති වූ හදිසි ගින්නකින් එහි නවතා තිබූ දීවර බෝට්ටු රැසකට අලාභහානි සිදුව තිබෙනවා. ඊයේ රාත්‍රී 11:45ට පමණ මෙම ගින්න හටගෙන තිබෙනවා. ගින්න ඇතිවීමත් සමග දීවරයින් සහ හොංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව එය මැඩ පැවැත්වීමට උත්සාහ දරා ඇති අතර තංගල්ල නගර සභාවේ ගිනිනිවීම් රථ කැඳවා එය නිවා දමා තිබෙනවා. කෙසේ වෙතත් ගින්නෙන් තීවර බෝට්ටු 21ක් මුළු මුළින්ම විනාශයට පත්ව තිබුණා. ඉස්සලා වාඩිද ගිනි ගත්තේ. වාඩි ගිනි අරගෙන ඒක වාඩි කියලා බිම වැටෙනකොට වටේ තිබු බෝට්ටු ඩැවුණා. බෝට්ටු වල රාම්තෙල් පෙට්‍රල් අරමේ තියෙනෝනේ. ඒවත් එක ගිනි අරගෙන ගියන්. මේක ඉතින් ජාතික අපරාධයක් මේ. මිනිස්සු සේරුව අනාතයි. සමිතියලින් ණය අරගෙන ජීවත් වෙන්න කරපු වෑයම තමයි ඉතින් මේ. මිනිසුන්ට කොහොමද දැන් මේ මේ ඉදිරියට යන්නේ? මිනිස්සු ඔක්කොම ඉවරයි. ඒ බෝට්ටුවක සම්පූර්ණ තමන්ගේ පළපන්න ටික සෙට් වෙනවා 120කට ආසන්න වෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අසල වාඩියකින් ගින්න පැතිරී ඇති බවට සැක කෙරෙනවා. මේ වාරකම් කාලේ විශේෂයෙන් රැකියාව හොඳටම තියෙන කාලේ මොකද මේ කරපු දෙයට ලොකු දඬුවමක් ලැබෙන්න ඕන කවුරු කරත්. නීතියෙන් මම හිතන්නේ සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. රජය පැත්තෙන් මම ඉල්ලා හිටනවා වන්දියක් ලබා දීලා මේ ගල්ලාම් පාන ටික ඉක්මනින් ලබලා මේකුණ රැකියාව යන්න අවස්ථාව සැලසලා දෙන්නයි කියලා. තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ඉදිරිපිටදී අද පරිසරවේදීන් හා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් විරෝධතාවක නිරත වුණා. ඒ ගල්ලගුරු බලාකර ව්‍යාපෘතීන් වහා නැවැත්වීමට කටයුතු කරන ලෙස විදුලි බල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතාට බල කරමින්. මේ අතර එම ස්ථානයේදීම අමාත්‍යවරයාට සහාය පළ කරමින් තවත් පිරිසක් උද්ඝෝෂණය කර නිරත වුණා. අම්ලන්ගොඩ ධීවර වරායෙන් මුහුදු ගියේ බෞද්ධ ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙක් දැඩි ලෙස රළපහරකට හසු වීමෙන් ඊයේ මුහුදට වැටී තිබුණා. අදාළ ධීවරයාගේ මලසිරුර අම්ලන්ගොඩ පටබැඳි මුල්ල වෙරළ ආසන්නයේ මුහුදේ පාවෙමින් තිබියදී අද උදැසන හමුව තිබෙනවා. වවුනියාව නයිනමඩුව රක්ෂිතයේ බුරුතදේව කපා ප්‍රවාහණය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු වවුනියාව පුලියන්කුලම් පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබුණා. බදුල්ල ගල්කන්ද රක්ෂිතය ඇති වූ ගින්නකින් අක්කර 100ක පමණ ලඳුකැලෑ ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා. පුංචි ශ්‍රීපාදේ නමින් හැඳින්වෙන කඳු ප්‍රදේශය දක්වා ගින්න පැතිර ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අද දින මධ්‍යහන පාත් විකාශය නිමාවට පත්වන වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට.